පොළු යකඩ පොළු අරගෙන ක්‍රිකට් බැට් අරගෙන ඇවිල්ල මම හිටිය පොඩි කාමරයක් ඇතුළට වෙලා එතනදී ඒකේ මට ගහන්න ඇතුළට එන්න හුඟක් උත්සාහ දැරුවා. මගේ ආරක්ෂකංශයෙන් මේක බේරලා දොර ලොක් කරලා තිබුණේ. නමුත් දොරට සෑහෙන පොළු වලින් ගැහුවා. ගහලා මරණ දේවල් මම කිව්වා. මම ආසනයේ කියපු දේවල් කියන්න, ඒවා මම ඉදිරියේදී කියන්න, මොකද්ද කොයි විදිහටද මට තර්ජනය කරේ කියලා. ඊට පස්සේ මගේ ආරක්ෂකංශයේ ඉන්න කෙනෙක්ගේ පිස්තෝලු දරනකොට එයා අරගෙන මේ පිස්තෝලෙන් වෙඩි තියලා තියෙනවා. අද පැය 3ක් විතර මාව හිරගෙනගෙන හිටියා. ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක්. අපිට කතා කරන මේ ආණ්ඩු හදන්න, නමුත් මෙවැනි තත්ත්වයක්ද යන්නේ කියන එක මම හරි කනගාටුවෙන් කියනවා. මොකද මම එක පැත්තකින් හිතුවා මගේ නිල නිවාසයේ මගේ අතුරු ටික අරගෙන යන්න ඕනේ. දෙවැනි දේ මම හිතුවා දැන් අලුතෙන් ඇමති කෙනෙක් හෙටපත් වෙනවා නම් එතුමාට මේ අමාත්‍යංශය ඉඩ දීලා යන්න ඕනේ කියලා. මොකද මම අමාත්‍යවරයෙක් හැටියට මගේ යුතුකමක් තියෙනවා. වෙන ඇමතිවරයෙක් එනවා නම් මම ඒවට බාධා කරන්න නැති වෙන්න. මම ලේකම්තුමාට අද කතා කරලා කිව්වා මගේ වාහන ටික ඔක්කොම හෙට බාර දෙන්න ඕනේ කියලා. මේ සියල්ලම තියෙද්දි මේ වගේ ඉතාමත් පහත් තත්ත්වේ ක්‍රමවේදයක් ඇති කිරීම ගැන මම කනගාටු වෙනවා.